ඇල්පිටියේ චන්ද සටන ගිනිහම්වෙයි සුබ නැකතට කරටිකඩන් ආලි භාවේ ජනබලයට බියට පත් වැසිල් නැවත ලංකාවට නොයන බවට දැනුම්දයි. දේශපාලනයටත් සමුදෙයි.මටේ ජනතාව සැප්තැම්බර් විසියක පන්නපු කල්ලියෙන් ආණ්ඩුව අස්ථාවර කරන්න ප්‍රබල කුමන්ක්‍රණයක් හිටපු ආණ්ඩුවේ හනතුරු අහිම වූ රජ බඩු මානසික වෛද්‍යවරු හමවෙෙයි. ආලි මාව මහ චන්දදී සුවර් එක සියපණහා පන්නනවා මහපොළොව කතා කරයි. අයිවෝන් සුබදවසක් අද උදෑසන හතට ඇල්පිටිය ප්‍රාදශි සභාව සඳහා සභිකයන් විසි අටදනෙකු තෝරාපත් කරගනීම සඳහා චන්ද විමසීම ආරම්භවනාා. අද පස්වරු හතරදක්වා ඇල්පිටිය ප්‍රාදශි සභාව සඳහා. සභිකයන් විසි අට දෙනෙකු තෝරාපත් කරගැනීම සඳහා. චන්දමධ්‍යස්ථාන හතලිස් අටකදී ප්‍රාදශිශභහා චන්ද විමසීම පළාත්පාලන චන්ද විමසීම, ඇල්පිටිය මැතිවරණ බල ප්‍රදේශය වෙනුවෙන් පැවැත්වීමට නියමිතයි. ඇල්පිටියේ පුංචි චන්දය ගැන මෙවනවිට රටේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇති. අතර මහචන්දෙට දින දහනමයක් දහ අටත්තියාගන පවත්වන, ඇපිටයේ පුංචි චන්දය මහ මැතිවරණ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ඇති බවටයි. බොහෝ දේශපාල විශ්දේශකයන් බොහෝ දේශපාලන අර්ථකථන දක් වන්නන් අපට කියන්නේ. ලැබෙන සමීපතම දේශපාලන ආරංචි මාර්ගවලට අනුව කරටි කඩන් විසල් චන්දදායකයන් ප්‍රමාණයක් චන්ද පොළට ගොස් ඇල්පිටියය ප්‍රාදශ සභහාව වෙනුවෙන්. වනට චන්දය පාවිච්චි කමෙන් සිටිනවා විසල් චන්ද ප්‍රතිශතයක් වාර්තා වන බවටයි මේ වනවිට අපට තොතුරු වාර්තා වන්නේ කෙසේ නමුත් ඇල්පිටිය කරටිකඩන් සුබම සුබ නැකතට එහෙමතමයි අපට කියන්නට වෙන්නේ. පොසුගේිය සප්තැම්බර් විසිවෙනිදා රටින් පැන්න ජනාධිපතිවර්ණයට කලින් පරාජේට බියෙන් රටින් පැන්න බැසිල් රාජ පක්ෂ. පොදුජන පරමුණේ නිර්මාපක නායකයා කියන පුද්ජලයා. නැවත මෙරටට පැමිණන්නේ නොමැති බවටාත්න් නැවත පොදුජන පරමුණේ දේශපාලනය හා සම්බන්ධ නොවන පවටත්න් මේ වනවිට දේශපාල ආරංචි මාර්ග මෙන්ම මාධ්‍යාරංචි මමාර්ගද සඳහන් කරමෙන් සිටිනවා. රාජපක්ෂ පවලේ උදවට. දුර කතනීම් දැනුන්දී ඇත්තේ බැසිල් රාජපක්ෂණනමැත්තා තමන් දිවයිනට පැමිණෙන්නේ නොමැති බවත්න් පොදුජන පැරමුණේ ඉදි්‍ර දේශපාල කටේතුවලට එකතු නොවන බවත් තමන්ගේ රටවන තමන්ට පුරවැසිභාවය හිමිරටවන ඇමරිකාවට ව තමන් ඉතුරු කාලය විවේකසුවෙන් ගත කරන බවටයි බැසිල් රාජපක්ෂ රාජපක්ෂ පවුලට දුර ඇමතුමක් ලබාදමින් ප්‍රකාශ කර ඇත්තේ මේ අතරම මේ වනවට පොදුජන පරමුණේ පාර්ල්මේතු මැතිවරණ සන්දවයාපාරයටද බැසිල් රාජ පක්ෂත් කිසිුදු මැදිහත්වීමමක්ෂිදු ොකරන පවටද මේ වනවිට මාධ්‍යාරංචි මාර්ගමෙන්න්ම දේශපාන ආරංචි මාර්ගට් සඳහන් කරනවා. ඒ අනුව මහින්ද චමල් බැසිල් ගෝටා හතරම දේශපාලනයට සමුදී අවසන්. බැසිල් මහපොලවේ ජාතික ජනබලවේගේ පලයට බියවි පරදින පව. තැනගන සප්තම්බර් විසියකට කලින්. විසි එක පාන්දරම රට පැන්නා තමන්ගේ රටටගියා තමන්ගේ පුරවැසිභාවය හිමි අමරිකාවටගියා දැන්මාලිමාව මහපොලොවේ හොඳටම වැඩ මට බයයි බැසිල් එහෙමයිලු කියන්නේ බැසිල් පොහොට්ටුවේ දේශපාලයටත් සමුදෙයි රටේ දේශපාලනයටත් සමුදෙයි බැසිල් තමන්ගේ රටට වෙලා ඇමරිකාවට වෙලා ඉතුරු ටිකත් ජීවත්තෙයි එහෙම තමයි කියන්න වෙන්නේ ජනාධිපතිවරයයක්ත් ජාතික ජනබලවේගේ ආණ්ඩුවත් මහොතන් මොත රට දේශපාලික ආර්ථික වශෙන් ස්ථාවර කරමින් සිටින මොහොතක. රටේ ජනතාව ජනාධිපතිවරත් ආණ්ඩුව කෙරෙත් මොහොතන් මහොත තප්පරෙන් තපපරය ශවාසය තබන මොහොතක. ආණ්ඩුවේ සහ රටේ දේශපාලනය අස්ථාවරකිරීම සඳහා මෙ රටේ සාතිශ්‍යය බහුතරයක් ජනතාව බැලට පේපරරකින් ගසා එලවා දැමූ කල්ලියක් කණ්ඩායමක් කිසින්. කුමන්තරනය අදියත් කරමින් සිටින බවට අපට සමේපතම විශ්වාසනීය තහවුරු කළ නිල දේශපාල ආරච්චි මාර්ග සඳහන් කරමින්තිබෙනවා. නොයම්බර් දා හතරක පෙර රටතුර බරපතල දේශපාල ආර්ථික සමාජීය වියවුලක් නිර්මාණය කරමින් ජාතික ජනබලවේගේට පාර්ලමින්තුේ බලයහිමිවීම වැලක්වේීම සඳහා සැපතම්බර් විසියක පසුබැස්ස සැපටම්බර් විසියක ජනතාවිසිින් පන්නා දැමුූ හැත්තෑ හය අවුරුද්ධක ට්‍රරාඩ කල්ලිය විසින්. ඉතාම සැලසුම් සහගතව චේතනාගතව ප්‍රබල දේශපාලන කුමන්ත්‍රණයක් මේදිනවල මහපොළොවතුළ ක්‍රියාත්මක කරමින් සිටින බවටයි වාර්තා වන්නේ. කෙසේ නමුත් සියලු කුමන්ත්‍රණ හමුවේ ජනාධිපතිවරයත් ආණ්ඩුවත්. ජාතික ජනබල වේගාතුන් රටේ මහපොලොවේ සාතිශයේ බහුතරයන් සියල්ල දැනගෙන සීරු මාරුවට සියල් හොඳින් කරමින් සිටින බවටයි අපට කියන්න වෙන්නේ. ගෙසේ නමුත්න් කුමන්ත්‍රණකරුවන් ඔවුන්ගේ අවසන් මෙහෙවුම නොයම්බර්දාහතරට කලින් ක්‍රියාත්මක කරන්නට සලසුම් සකසමින් සිතින බවටයි අපි කිය කියන්න. මෙවර පාර්ිමේන්තු මැතිවරණයට ඉදිරිපාත් නොවූ හිටපු අමාත්‍යවරුන් හිටප රාජ්‍යමාතයවරුන් සහ කැබිනට අමාත්‍යවරුන් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පණහකට අධික සංඛ්‍යාව සිටින තර. මෙම මෙවර පාර්ලමේතු පැතිවරණයට ඉදිරිපත්තුවත් තරජයේ හිමි වන බව නියතවසේ මදන්නා පිරිසකුට සිටින අතර මොවුන්ගෙන් බහතරයක් මේ වනවිට මනොෝවෛද්‍යවරුන්. මානෂික වෛද්‍යවරුන් හමුුවී ප්‍රතිකාර ලබාගන්නා තැනකට යොමුුවී ඇති බවට අපට සමීපතම රහසිගත දේර්ශපාලා රංචි භර්ග සඳහන් කරනවා. මෙම පිරිසගෙන් වැඩි පිරිසක් මෝවන්ට බලය හිමිවීමටත් සමඟ. ඔවුන් ැඩි මානසික ආතතියකින් පෙළනහින්, මෙලෙස මානසික වෛද්‍යවරුන් හොම වී, ප්‍රතිකාර ලබාගන්නා බවටයි වාර්තා වන්නේ. එමෙන්ම පසුගේ රජයන්වලදී දූෂණ වංචා සිදුකළ බවට මහජන මුදල් කොල්ල කෑ බවට, චෝදනා එල්ලවී සිටින මේ වනවිටත් නීති මේ කටුතු සිදුවමින් තිබෙන අධිකරණ මේ කටේුතු සිදුවමින් තිබෙන බොහෝ දෙනකු. බරපතල මානසික සිත්ඇවුලකට පත් වී. මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවටයි වාර්තා වන්නේ. මොවුන්ගෙන් වැඩි පිරිසක් දැඩි මානසික ආතතියකින් මේදිනවල පසුවන බවටද වාර්තා වෙනවා. මේ අතරින් පිරිසක් නොයම්බරදා හතරට කලින් රටින් පිටවීමේ සූදානමක් පවතින බවටයි වාර්තා වන්නේ. කෙසේ නමුත්න් සියල්ල ගැන ආණ්ඩුව. පැත්තෙන් රජය පැත්තෙන් අවධානින් ඉන්නේ. සිියල්ලත් එෙක්ක හිටපු රජ බඩු රැසක් දැඩි මානසිකවියෝලකින් හේතුව තමයි මහපොලොවට බයි ජනතාවට බයි අපේ නිර්වචචනය අපේ කියවීම එහෙම තමයි නෙන්ම්බර් දාහතර විනිදා පවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ැතිවරණෙන් ජාතික ජනබලවේගේට සබිකදර පාර්ලිමේන්තු මන්ත්‍රීදූර එකසිය හැට පහකට වඩා වැඩි සංකියාවක් හිමිුවනුවති බවට මේ වනවිට දේශපාලන නිවේක්ෂකයන් දිගින් දිගටම වාර්තා කරමින් පවතිනවා. ඇතැම් දිිශ්‍රීක්කවල පාර්ලිමේන්ති මැතිවර්ණයෙන් ලැබට සම්පූර්ණම සබි දූර සංක්‍යාව. ජාතික ජනබලවේගේට හිමිවීමේ වැඩි ඉඩ කඩක් පවතින බවටද වාර්තා වෙනවා. එලෙස වුවොත් එය මැතිවරණ ඉතිහාසේ නව වාර්තාාවත්වය වී. එත රම්ම ඇතම් දිශ්‍රීක්කවල ජාතික ජනබලවේගේ ප්‍රතිවරුද්ද දේශපාල බලවේග. මහ පොවතුළ බිඳ වැටී ඇති බවටයි අපිට දේශපාලන නිරීක්ෂකයන් දේශපාල මතඵල කරන්න සඳහන් කරන්නේ. ඒ අනුව නොයම්බර්දා හතර මාලි මාවට එකසය හැට පහකට එයා සබික දර සංක්‍යාවක් මහචන්දෙන් මහපොළොවෙන් හිමිවීමට නියමිතයි එහෙමයි අපි කියන්නේ. එ සමගින් අදට අපි සමුගන්නවා ඔබට සුබදවසයි.